සමාජ මාධ්‍ය කියලා කියන්නේ අපි හැමෝම දැන් භාවිතා කරන දෙයක් නේ. ඉතින් අපි කෙනෙක්ට මැසේජ් එකක් දානකොට විවිධ මුහුණු රූප නිතර දාන්නත් පුරුදු වෙලා ඉන්නවා. ඉතින් මේ වෙලාවට ඔබ නිතරම දැකලා ඇති යම් කිරිමි ළමයෙකුගේ පින්තූරයක් අපි නිතර හැමෝම වගේ රිප්ලයි වලදී පාවිච්චි කරනවා. ඉතින් කවුද මේ කිරිමි ළමයා? අද අපි කතා කරමු මේ ළමයා ගැන. ඔසිටා අයිහෙම් තමයි මේ ළමයාගේ නම වෙන්නේ. මේ ළමයා ඉපදුනේ නයිජීරියාවේ. ළමයි පස් දෙනෙකුගෙන් යුතු පවුලක දරුවෙක් තමයි මේ ඔසිටා. ඉතින් මේ ළමයාගේ පොඩි ගැටලුවක් තියෙනවා. ඒ තමයි වෙන ළමයි වගේ නෙමෙයි මේ ළමයා යම් කිසි උසකට වැඩුණට පස්සේ එතෙන් සිට ඔහුගේ වැඩිම සිද්ධ වුණේ නැහැ. ඉතින් පාසල් අධ්‍යාපනය ඉවර කරලා ඔහු ලාගෝස් සිටි කියන විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. ඒ අවුරුදු 18 දී. ඉතින් මේ ඔසිටාට මෙන්න මේ කැම්පස් එකෙන් අවුට් වෙනවත් එක්කම ෆිල්ම් එකක රඟපාන්න ලැබෙනවා. ඒ ෆිල්ම් එකෙන් පස්සේ තවත් ෆිල්ම්ස් ගොඩාක් ඔහුට ලැබෙන්න ගන්නවා. ඊට පස්සේ තමයි ඔහුට වාසනාව ගෙනාව ෆිල්ම් එක ඔහුට ලැබෙන්නේ. ඒ ෆිල්ම් එකේ නම තමයි අකීනා උක්වා. මෙහි ඔහු රඟපාන්නේ පව් පව් කියන චරිතය. ඔහු වගේම තවත් කෙනෙක් එක්ක තමයි මේ චිත්‍රපටයේ ඔහු රඟපාන්නේ. ඉතින් මේ චිත්‍රපටය ගොඩාක්ම ජනප්‍රිය වෙනවා. අපි අපේ රිප්ලයි වලට මෙසේජස් වලට භාවිතා කරන්නේ මෙන්න මේ චිත්‍රපටයේ ඔහුගේ රියැක්ෂන් තමයි. ඊට පස්සේ ඔහු කොච්චර ජනප්‍රිය වෙනවාද කියනවා නම් එක දිගට ෆිල්ම්ස් 18ක් ඔහුට ලැබෙනවා. ඉතින් මේ වන විට ඔසීටගේ වයස අවුරුදු 38ක් වෙනවා. සම්මාන 25කට වඩා මොහුට දැන් මේ වෙන විට ලැබිලා තියෙනවා. ඒ වගේම අප්‍රිකාවේ ඉහළම සම්මානයක් වන African Lifetime Achievement Award එක පවා ඔහු ලබා ගන්න වාසනාවන්ත වෙලා තියෙනවා. ඒ වගේම 2011 ජාතික සම්මානයක් ඔහු ලබා ගන්නත් සුදුසුකම් ලැබුවා. ඒ වගේම මේ වන විට චිත්‍රපට 150කට අධික සංඛ්‍යාවක ඔහු රඟපාලා තියෙනවා. ඒ වගේම ඔසීට මේ වෙන විට ලොකු ධනවතෙක් වී හමාරයි. කෝටි 10ක ගයක් ඔහුට හිමි. ඒ වගේම වෙනත් ව්‍යාපාරවලට ඔහු ගොඩාක් ආයෝජනය කරලා තියෙනවා. ඒ වගේම සමාජ සත්කාර කරන්නත් ගොඩාක් කැමති කෙනෙක් තමයි මේ ඔසීට. විශේෂයෙන්ම දරුවන්ගේ කටයුතු වලදී ඔහු නොමසරුව තම දායකත්වය ලබා දෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. ඒ වගේම ඉස්කෝලවලට ගිහිල්ලා තරඟ පවත්වලා ඔහු ගානේ කුඩා දරුවන්ට තෑගි භෝග ලබා දෙන්නත් ඔහු නිතරම උත්සාහ ගන්නවා කියලා අපිට දැනගන්න ලැබෙනවා. ඉතින් ශරීරයෙන් එතරම් නොවැඩුණු පුද්ගලයෙකු වුණත් ඔහු මේ වන විට ලොවක් පිළිගත් ලොවක් ජයගත් පුද්ගලයෙකු වී හමාරයි. ඔහුගේ ජීවිතයෙන් අපේ ජීවිතවලටත් ගත හැකි දේ බොහොමයි. අපේ ජීවිතවල මොන මොන අඩුපාඩු දුර්වලතා තිබුණත් උත්සාහය කැපවීම අදිෂ්ඨානය තිබෙනවා නම් ලොවක් ජය ගන්න එක එච්චර අමාරු දෙයක් වන්නේ නැහැ. ඔබට සුබ දවසක්.